I would like to give an important message for you as the chief medical officer of your university. We are here to help you. Not only you are physically ill, but also you are having some personal or psychological problems. Then you can come to medical center during the working hours for your needs, or you can contact me at any time through telephone call or SMS. You should be in good mental health. Also, you should have a sound knowledge of the warning signals of poor mental health. What are these signs? If you are worrying always, that is one. Or lack of concentration due to unrecognized reasons. Unhappiness without justified cause. Or loss of temper, easily and often. Regular insomnia, that is sleeping difficulties. Wide fluctuation of moods, or disliking others continually. Disturb excessively when the routine of life is disturbed. Afraid without justified cause. Think himself always right and the other person's wrong. Aches and pains without a physical cause. If you have noticed these features from your colleague, please help him or her and direct them to us without any delay. If you are having some of these features, please call us or contact us immediately. That is a very important message for you when you are here. අප අද ඔබට මේ විශේෂ පණිවිඩයක් දෙන්නේ ඔබේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා ලෙස. අප වෛද්‍ය මධ්‍යස්ථානයේ ඔබ වෙනුවෙන් සිටින්නේ කාරණා දෙකක් නිසා. එකක් තමයි ඔබට යම් කායික රෝගී තත්ත්වයක් ඇත්නම් ප්‍රතිකාර හා අවශ්‍ය උපකාරය සැපයීමට. අනෙක් ප්‍රධානම හා වැදගත්ම කාරණය තමයි ඔබට යම් පෞද්ගලික ප්‍රශ්නයක් වෙන්නට පුළුවන් මානසික ප්‍රශ්නයක් වෙන්නට පුළුවන් මේ ඕනෑම අවස්ථාවක අපව හමු විය හැකි ඔබේ ප්‍රශ්නය විසඳා ගන්නට උපදේශන සේවා ලබා ගැනීමට ඒ සඳහා ඔබට පුළුවන් අපේ වෛද්‍ය මධ්‍යස්ථානයට සේවා කාලය තුල පැමිණීමට එහෙමත් නැත්නම් ඕනෑම අවස්ථාවක දුරකථනයෙන් SMS පණිවිඩයක් මගින් මා හා සම්බන්ධ වීමට ඔබට හැකියාව තිබෙනවා. ඇතැම් මේ කාලයේදී විශේෂයෙන්ම ඔබේ අධ්‍යාපන කටයුතු කරන මේ කාලයේදී යහපත් මානසික සෞඛ්‍යයෙන් ඔබ සිටිය යුතුයි. ඒ වගේම අයහපත් මානසික සෞඛ්‍යයක් ඇති විට ඇතිවිය හැකි අනතුරුදායක ලක්ෂණ පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට පැවතිය යුතුයි. ඒ දේ අවශ්‍යයි අද කාලයේදී. අපි බලමු මේ අයහපත් මානසික සෞඛ්‍යයක් ඇති විට ඇතිවිය හැකි ලක්ෂණ කිහිපය ගැන මොකද එතනදී පුළුවන් ඔබට ඔබේම සගයෙන්ගේ ජීවිත බේරා ගන්නට වගේම ඔබට යම් නරක තැනකට නරක තීරණයකට නොගිහින් මේ ප්‍රශ්නය එතනදීම විසඳා ගන්නට මොනවද මේ අයහපත් මානසික සෞඛ්‍යයක ලක්ෂණ එකක් තමයි කනස්සල්ලෙන් නිතර පසුවීම ඊළඟට තමන් නොදන්නා හේතුවක් නිසා කිසියම් දෙයකට අවධානය ලක් කිරීමට අපහසුතාවයක් පැවතීම දිගින් දිගටම ඒකම සාධාරණ හේතුවක් නැතුව නොසතුටින් පසුවීම පහසුවෙන් හා නිතර කෝපයට පත්වීම නිින්ද නොයාම නිතර සිදුවන සිද්ධියක් බවට පත්වීම ඒ වගේම තමන්ගේ මානසික ස්වභාවයේ හදිසි ඉහළ පහළ යාම සිදුවීම ඒ කියන්නේ සතුටින් ඉන්නවා නැවතත් කනගාටු වෙනවා නැවතත් සතුටු වෙනවා මේ ආකාරයට එහෙමත් නැත්නම් දිගින් දිගටම අන්නේන් වෙත පවතින නොකැමැත්ත හා හුදකලා වීමට යොමු වීම ඒ වගේම දෛනික ජීවිතයේ සුළු වෙනසකින් දැඩි කලබලපත් වීම ඒකම සාධාරණ හේතුවකින් තොරව බියටපත් වීම
අනිත් කාරණේ තමයි හැම විටම තමන් නිවැරදි බව සිතමින්ම අනුන් වැරදි බව සිතන්නට පෙළඹීම ඒකම කායික රෝගී තත්වයක් නැතත් වේදනා කිරිවැටීම් මෙවැනි දේ රෝග ලක්ෂණ තමන්ට දිගින් දිගටම දැනීම මෙවැනි කෙනෙක් ඔබේ සගයෙන් අතර හඳුනා ගත්තොත් ඔහු හෝ ඇය තනි කරන්නට එපා ඔවුන්ට උපකාර කරන්න අප වෙත යොමු කරන්න නොපමාවම ඒ වගේම මෙවැනි මානසික අසමතුලිතතාවයක් ගැන ඔබට දැනෙනවා නම් ඔබට පවතිනවා කියා වහාම අප හමුවන්න ඒ වගේම කලින් කියූ පරිදිම දුරකථන ඇමතුමක් හෝ SMS පණිවිඩයක් මගින් මා හට දන්වන්න මොකද අපට පුළුවන් මේ ප්‍රශ්නේ විසඳන්නට ඔබට ඕනෑම අවස්ථාවක උපකාරී වන්නට මේ පණිවිඩය ඔබ මේ විශ්වවිද්‍යාලයේ සිටින තාක්ම වගේම ඉදිරියට තබා ගත යුතු වැදගත්ම පණිවිඩයක් බවත් මතක තබා ගන්න.